හොඳයි සුබද සක්කේවා සියු දිනාටම ඔයාලා දැන් එකතු වෙලා ඉන්නේ ඔන්ලයින් ජොබ්ස් YouTube channel එකත් සමග. හොඳයි මගේ යාළුවනේ අදත් මම ඔයාලඟට ඇවිත් ඉන්නේ IQ option පාඩම් මාලාවේ පස්වන කොටස අරගෙන. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා ඔයා IQ option හරහා හොයපු සල්ලි ඔයාගේ skill account එකට withdraw කරගන්නේ කොහොමද කියලා. ඉතින් අද මම ඔයාලට live draw 50ක් withdraw කරලා පෙන්නනවා. මෙවැදී මම මේ site එක හරහා රුපියල් 13000කට අධික මුදල් ප්‍රමාණයක් කදුකරගෙන තියෙනවා අද වීඩියෝ එකත් එක්ක මම ඔයාලට අන්තිමේදී වීඩියෝ එක අන්තිමේදී ඔක්කොම ප්‍රූෆ් කරලා දෙන්නන්න. ඒ හින්දා වීඩියෝ එක අවසන් වෙනකන් කොතනකවත් ස්කිප් කරන්න නැතුව බලන්න. හොඳ ඒ වගේම වීඩියෝ ටිකක් දාලා තිනවා පහළ ඔයාලා බලාගන්න පුළුවන් එක්ස්පර්ට් ඔප්ෂන් පිළිබඳ වීඩියෝ සෙට් එකක් තියෙනවා. ඔයාලා එක්ස්පර්ට් ඔප්ෂන් වලට එන්ටර් වෙනවා නම් මේ වීඩියෝ ටික ඔක්කොම බලන්න. ඔක්කොම වීඩියෝ ටික බලලා මතුවෙන ප්‍රශ්න විතරක් මට කතා කරන්න. කෝල්ස් ගන්න එපා. නමස් විදියට WhatsApp message එකක් දාලා තිනවා. මම WhatsApp චෙක් කරනවා. චෙක් කරලා ඔයාලට reply එකක් දෙන්න. හොඳ ස්ක්‍රීල් හදාගන්න විදිය, ස්ක්‍රීල් verify කරගන්න විදිය, හැමදේම deposit කරන විදිය, expert option වල ඒ වගේම IQ option වල deposit කරන විදිය, account හදාගන්න විදිය, account verify කරන විදිය හැමදේම මේ channel එකේ කතා කරලා දෙන A to Z net ලා ගැන හැමදේම අනිවාර්යයෙන්ම හැම video එකක්ම බලලා trading වලට එන්න වෙනවා. හොඳයි trading සාර්ථක ඉගෙනගෙන කරන්න හැකියාවට අමතරව ආදායමක් උපයන්න කැමති නම් ඔයාලා දැන් එකතු වෙන්නේ හරිම YouTube channel එකත් සමග. අනේදී හැමෝටම තේරෙන විදියට කියලා දෙන එක තමයි මේ channel එකේ තියෙන විශේෂත්වය. Subscribe කරලා online jobs YouTube channel එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම කෙලවරින් මතුවෙන bell button එකත් toggle කරලා අපි දාන videos වෙනකටම ගෙන ගන්න ඔයාලට පුළුවන්. හොඳ එහෙනම් intro එක roll කරලා අපි යමු අද video එකට. හොඳ IQ option වලට අලුත් කෙනෙක් නම් ඔයා මුලින්ම video එක open කරන්න. මේ video එක open කරාට පස්සේ ඔයාලට මම description එකේ දාලා තියෙන link එකක් මෙන්න මේ right array එක click කරාට පස්සේ ඔයාලට description එක open කරගන්න පුළුවන්. මෙන්න මේ array එක click කරන්න මම මේ කියලා දෙන්නේ නොදන්න අයට. මේක උඩින්ම මම ඔයාලට දාලා තියෙන IQ option register link එක, ඒ වගේම IQ option account එක හදාගන්නේ කොහොමද කියලා මම කරපු video එක ඇති පහලින්. ඒ වගේම පහලට මම IQ option පිළිබඳ කරලා තියෙන හැම video එකක්ම පහලට බලා ගන්න පුළුවන්. screen එකක් හදාගන්නේ කොහොමද? ඒ හැම දෙයක්ම A to Z video කරලා තියෙනවා channel එකේ හැම දෙයක්ම. මම දාලා තියෙන playlist එකක් මේ විදිහට අනිවාර්යයෙන්ම මේ link කරා ගිහිල්ලා ඔයාලා account open කරගන්න fake site වල යන්නේ නැතුව. හොඳයි මේ විදිහට අලුත් කෙනෙක්ට මේ link කරා ගිහිල්ලා account එක නිවැරදි open කරගන්න පුළුවන්. අපි යමු අද video එක දාන්නේ කොහොමද කියලා බලන්න. හරි මම ඔයාලව අරන් එන්න මගේ IQ option trading account එකට real account එක තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්. මම දැනට 57ක profit එකක් earn කරලා තියෙනවා මේ site එකේ. හොඳයි අද විඩ්‍රෝ එක දාන්න කලින් ගොඩක් අයට ප්‍රශ්න වෙලා තිබ්බ මම මේ ගේන ස්ට්‍රැටජි එක. ඉතින් මම ඔයාලට කලින් කියලා දුන්න ස්ට්‍රැටජි එක මොකක්ද කියලා මම පාවිච්චි කරන ස්ට්‍රැටජි එක. ගොඩක් අය අහනවා ඉන්ඩිකේටර්ස් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. ඉතින් මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ ට්‍රෙන්ඩින් මාකට්. ඔයාලා ට්‍රේඩ් කරනකොට මෙන්න මේ කඩාගෙන උඩට යන මාකට් එකක් හෝ කඩාගෙන පහළට වැටෙන මාකට් එක තමයි ට්‍රේඩ් කරන්න. මෙන්න මේ වගේ සේම් ලයින් යන මාකට් වල ට්‍රේඩ් කරන්න එපා. මෙන්න මේ මාකට් වල ට්‍රේඩ් කරන අය තමයි ලොස් වෙලා මට කියන්නේ අයියේ මේ ස්ට්‍රැටජි එක වැඩක් නැහැ. ඒ දේවල් කියන්නේ. ඉතින් ඔයාලා ට්‍රේඩ් කරද්දී අනිවාර්යයෙන්ම කෙලින්ම මාකට් එක කඩාගෙන උඩට හෝ කඩාගෙන ඩවුන් එකට යන්න මාකට් එකක් වෙන්න ඕන. මෙන්න මේ මාකට් එක වැඩ බලා ගන්න පුළුවන් උදාහරණයක් විදිහට මෙන්න මේ මාකට් එක කඩාගෙන ගිහිල්ලා තියෙන උඩට අපිට මෙන්න මේ පොයින්ට් වලින් වීක් පොයින්ට් වලින් අප් එකට යන මාකට් එක අප් එකට යනවා කියලා ට්‍රේඩ් එකක් දාන්න පුළුවන්. පහළට කඩාගෙන වැටෙන මාකට් වලට අපිට හයි පොයින්ට් වලින් ඩවුන් එකට යනවා කියලා මාකට් එක ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සේම් ලයින් යන ඒවයි ට්‍රේඩ් කරන්න එපා. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේවයි ට්‍රේඩ් කරුත් ඔයාලා අනිවාර්යයෙන්ම ලොස්ට් වෙනවා. ඒ හින්දා තමයි අර ගොඩක් අය මට කියන්නේ මෙන්න මේ මාකට් වල ට්‍රේඩ් කරලා ලොස්ට් වෙනවා කියලා මේ ස්ට්‍රැටජි එක සාර්ථක නැහැ කියලා. ඉතින් ඔයාලට කියන්න දෙයක් තියෙනවා මේ IQ option ගොඩක් අය කරන්න එපා කියන්නේ මෙයාලගේ තියෙන මේ ස්ට්‍රැටජි වලින් මෙයාලගේ මෙයාල අපිට දීලා තියෙන ඉන්ඩිකේටර් සිස්ටම් ටිකක් මෙන්න මේ ඉන්ඩිකේටර්ස් දාගෙන කරන්න යන්න එපා. මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඉන්ඩිකේටර්ස් කරන අය මෙයාලා ලොස්ට් කරන සීන් එකක් තියෙනවා. මෙයාලා ලොස්ට් කරවන ඉන්ඩිකේටර්ස් හරහා. ඉතින් ඒ හින්දා මම මේ කියලා දෙන ස්ට්‍රැටජි එක ඔයාලා හොඳට පුරුදු වෙන්න ඩෙමෝ වල පුරුදු වෙලා වැඩේ කරන්න ඉන්ඩිකේටර් පාවිච්චි කරන්න එපා. ඉන්ඩිකේටර් වලින් අපිව ලොස්ට් කරනවා. ඒ දේ කියන්න ඕනේ. ඒ හින්දා තමයි ගොඩක් අය කියන්නේ IQ option කරන්න එපා කියලා. ඉතින් මම කියන්නේ ඔයාලට IQ option කරන්න කරනවා නම් ඔයාලා මේ ඉන්ඩිකේටර්ස් බලාගෙන ඒ දේවල් කරන්න එපා. මෙන්න මේ මාකට් වල කරන්න එපා. ඔයාලා බලා ගන්න පුළුවන් මේ මාකට් එක සේම් ලයින් ගිහිල්ලා තියෙනවා. මම කියලා දෙන්නේ ඔයාලට එක දිගට මාකට් එකක් පහළට කඩාගෙන හැලෙන මාකට් එක හෝ එක දිගට මාකට් එකක් අප් එකට කඩාගෙන යන මාකට් වල විතරක් ට්‍රේඩ් කරන්න. මෙන්න මේ මාකට් එක ඔෆ් වෙලා තියෙනවා ඔයාලා බලන්න. වීකෙන්ඩ් එකේ මාකට් එක වහලා තියෙන්නේ ගොඩක් අය මගෙන් අහනවා ඒ දෙත් වීකෙන්ඩ් එකේ වැඩ කරන්න බෑ කියලා. ඉතින් වීකෙන්ඩ් එකේ මාකට් එක වහනවා IQ option ට්‍රේඩ් කරන්න බෑ. අපිට බයිනරි වගේ තමයි. බයිනරි IQ
ට්‍රේඩ් කරන්න බෑ වීකෙන්ඩ් එකේදී එක්ස්පර්ට් ඔප්ෂන් වගේ මේක වීකෙන්ඩ් එකේ ට්‍රේඩ් කිරීමේ කියා අපිට ලබා දෙන්නේ නැහැ. එහෙනම් වීකෙන්ඩ් එකේ ඔයාලා ට්‍රේඩ් කරන්න යන්න එපා. වීකෙන්ඩ් එකේ ට්‍රේඩ් කරන්න බෑ අපිට මාකට් එක ක්ලෝස් කරලා තියෙන මෙයාලා. හොඳ මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් මේ මාකට් එක අප් එකට යනවා. මේකත් මදි. මේට වඩා මාකට් එක යන්න ඕන කඩාගෙන යන්න ඕන. කඩාගෙන යන මාකට් කියලා කියන්නේ අපි කියන්නේ කඩාගෙන හැලෙන මාකට්ටු කඩාගෙන අප් එකට යන මාකට් අන්නේ මාකට් වල තමයි ඔයාලා මම මේ කියලා දීපු ස්ට්‍රැටජි එකේ ට්‍රේඩ් කරන්න අවශ්‍ය. සේම් ලයින් යන මාකට් වල ට්‍රේඩ් කරන්න එපා. ඒ වගේම ඉන්ඩිකේටර්ස් බලාගෙන ට්‍රේඩ් කරන්න යන්න එපා. ඉන්ඩිකේටර්ස් සරහා අයිකියු ඔප්ෂන් ලොස් කිරීමේ හැකියාවක් මෙයාලට තියෙනවා කියලා ඒ වගේ දේවල් අහුවලා තියෙනවා කියලා මෙයාලා පාවිච්චි කරන මේ බ්‍රෝකර් පාවිච්චි කරන අය කියලා දෙනවා. හින්දා ඔයාලා මම මේ කියලා දෙන ස්ට්‍රැටජි එක යූස් කරන්න ඉන්ඩිකේටර් බලාගෙන කරනවා නම් හොඳම ස්ට්‍රැටජි එකක් කරනවා නම් විතරක් කරන්න නැත්නම් කරන්නම් වාලි කරන්න යන්න එපා. ඒ වගේම ඔයා තෝරගන්න කරන්සි පෙයර්ස් ඒ දේවල් බලපානවා. අනිවාර්යයෙන්ම න්ියුස් බලන්න ඕන. න්ියුස් බලලා ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න ඕන. හරි මාකට් එකේ නියම ටයිම් එකේ මම ඔයාලට හැමදාම කියන්නේ ඔයාලා ට්‍රේඩ් කරනවා නම් ලංකාවට හොඳම ටයිම් එක තමයි මාකට් එක මාකට් එකක් ඕපන් වෙන දෙකයි තිහත් පහත් අතර ඔයාලා ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒ වගේම න්ියුස් එකක් රිලීස් වෙන්න විනාඩි 30කට කලින් ඔයාලා මාකට් එකෙන් අයින් වෙන්න. ඒ වගේම න්ියුස් එකක් රිලීස් වෙලා විනාඩි 30ක් ගියාට පස්සේ තමයි ඔයාලා ට්‍රේඩ් කරන්න එන්ටර් වෙන්න ඕන. ඒ වගේම ඔයාලා 30 මිනිත් වලින් මාකට් එක ඇනලයිස් කරන්න 30 මිනිත් 3 hour වලින් 15 minutes එහෙමත් හොඳයි 2 මිනිත් වලින් ට්‍රේඩ් එක දාන්න. පහළට යන මාකට් එක නම් අප්ම දැනින් ඔයාලා ට්‍රේඩ් එක දාන්න පහළට මාකට් එක ඩවුන් එකට කැපෙනවා කියලා. හොඳ මෙන්න මේ පොයින්ට් බලන්න ඕන. මෙන්න මේ හයි පොයින්ට් වලින් තමයි අපි ට්‍රේඩ් කරන්න ඕන ඩවුන් එකට යන මාකට් එක. අනිවාර්යයෙන්ම මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා නම් පහළට යනවා. අපි හයි පොයින්ට් එකෙන් ඩවුන් එකට ට්‍රේඩ් එක දානවා. මෙන්න මෙතන. මෙන්න මේ හයි පොයින්ට් වලින් අපි හොඳට මාකට් එක ඇනලයිස් කරලා පහළට කඩාගෙන හැලෙන මාකට් එකක් වෙන්න ඕන. මෙන්න මේ මාකට් එක බලන්න පුළුවන් ලස්සනට ඩවුන් එකට කැපෙනවා. මෙන්න මේ මාකට් වල ඔයාලට පුළුවන් මම කියලා දීපු ස්ට්‍රැටජි එක අනුව ට්‍රේඩ් කරන්න. අනිවාර්යයෙන්ම වින් කරනවා. හොඳට ඩෙමෝ වල පුරුදු වෙලා මාකට් එක ඇනලයිස් කරන්න ඔයාලා දැනගන්න ඕන මුලින්ම. නැත්තම් ලොස්ට් වෙනවා. ඒ දේ කියන්න ඕන 100%ක් ලොස්ට් වෙනවා. නොදැන කරන්න ගියොත් එීම හරියට ඔළුවට දාගන්න නැතුව ස්ට්‍රැටජිස් තමන්ගේ සල්ලි නැති කරගන්න එපා. ඒ දේ කියන්න ඕන මම මේ කියලා දෙනවා ඩෙමෝ වල පුරුදු වෙන්න. මම රියල් වල ඔයාලට ට්‍රේඩ් කරලා පෙන්නුවට එකක් දෙකක් ඩෙමෝ එකේ දාලා දැන් මට පුළුවන් කියලා ට්‍රේඩ් කරන්න යන්න එපා. අනිවාර්යයෙන්ම තමන්ගේ සල්ලි වලට කෙලව ගන්න වෙන්නේ. ඒ වගේම තමන් ණය වෙලා හතර වටේ ණය වෙලා ලක්ෂ ගණන් ණය වෙලා යාළුවන්ගෙන් සල්ලි ඉල්ලගෙන මෙන්න මේවට සල්ලි දාන්න යන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාලට මැරෙන්න තමයි වෙන්නේ ණයකාරයෙක් වෙලා. හොඳයි අපි ලයිව් විඩ්‍රෝ එක දාමු. ඔයාලට බලන්න පුළුවන් මගේ රියල් account එකේ බැලන්ස් එක දැන් $57ක් තියෙනවා. මම කලින් විඩ්‍රෝ කීපයක් දැම්ම $22ක් වගේ විඩ්‍රෝ කරගත්තා. අපි අද මම මෙන්න විඩ්‍රෝ කියන බටන් එක ක්ලික් කරනවා. ඔයාලා බලන්නදී රයිට් එක ක්ලික් කරලා පස්සේ විඩ්‍රෝ ඔප්ෂන් එක එනවා. මම මෙතන විඩ්‍රෝ කියන බටන් එක ක්ලික් කරලා ඉදිරියට යනවා. හරි ඔයාලට ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ඔයාලා අරන් යන්නේ. මෙයාලගේ විඩ්‍රෝ ඉන්ටර්ෆේස් එකට. හොඳයි අපිට නෙට්ල ස්ක්‍රිල් තමයි මේ හරහා පාවිච්චි කරන්නේ. මම ස්ක්‍රිල් හරහා තමයි විඩ්‍රෝ එකක් දාන්නේ. ඔයාලත් ස්ක්‍රිල් හදාගන්න ස්ක්‍රිල් වලින් වැඩේ කරන්න පහසුයි. හොඳයි මම ස්ක්‍රිල් තෝරගන්නවා පේමන්ට් මෙතඩ් එක විදියට. මෙතන ස්ක්‍රිල් තෝරගෙන මෙතෙන්ට ඔයා දාන්න ඔයාගේ ස්ක්‍රිල් මේල් එක. හරියට මේල් එක දාලා ඔයාගේ ගාන මෙතනින් දාන්න. දාලා විඩ්‍රෝ ෆන්ඩ්ස් කියනකොට ටච් කරන්න විතරයි තියෙන්නේ. ක්ලික් එක දාපු ගමන් එවලෙම අපේ ස්ක්‍රිල් account එකට විඩ්‍රෝ එක වෙනවා. හරි මෙතෙන්ට ඔයා නිවැරදිව ඔයාගේ ස්ක්‍රිල් හදාපු මේල් එක ලබා දෙන්න. වැරදි මේල් ලබා දෙන්න එපා. සල්ලි කොහේ යද කියලා දන්නේ නැහැ. මේ ස්ක්‍රිල් වල මේල් එක මත තමයි ස්ක්‍රිල් නෙට් ලෙවල් හැමදේම තියෙන්නේ වෙන්නේ. හරියටම මේල් එක මෙතෙන්ට ලබා දෙන්න කොපි කරලා පේස්ට් කරගන්න. ඒක විශ්වාසින්ද? හරි මම මේක පේස්ට් කරගන්නවා. මම $50ක් විඩ්‍රෝ කරනවා. පහළ තියෙන ෆේස් එකේ ඔයා විඩ්‍රෝ කරන මුදල් ප්‍රමාණය කොච්චරක් විඩ්‍රෝ කරනවද කියලා ටයිප් කරගන්න. හොඳයි මම මේ විදිහට පහලින් $50ක් දාගන්න. මගේ account වල ආරක්ෂාව සඳහා මම මේ ටික hide කරගන්නවා. 50ක් දාලා පහල තියෙන රතුපාට බටන් එක withdraw funds කියන බටන් එක උඩ ටච් එකක් දෙනවා මේ විදිහට. හරි වනවතත් බලන්න ඔයා දීපු ස්ක්‍රීල් මේල් එක හරිද කියලා මම මේ විදිහට ටච් එකක් දෙනවා. right ඊට පස්සේ ඔයාලා බලන්න මම withdraw එක සාර්ථක වුණා කියලා මෙයාලා කියනවා. withdraw එක දාපු ගමන් මගේ ස්ක්‍රීල් එකට අදාළ ගාන වැටෙනවා. හොඳයි මම ඔයාලා අරගෙන මගේ ෆෝන් එකට මේ විදිහට ෆෝන් එක ඉන්ටර්ෆේස් එකට ඔයාලා බලා ගන්න පුළුවන් මට withdraw එක ලැබිලා තියෙනවා. මම මේක රෙක් කරලා පෙන්නන්නම්. $50ක් මට ඇවිල්ලා තියෙනවා IQ ඔප්ෂන් හරහා. මේ විදිහට මම මගේ ස්ක්‍රීල් account එකට log වෙනවා. හරි අපි බලමු සල්ලි ඇවිල්ලා තියෙද කියලා. හොඳයි මම මගේ ස්ක්‍රීල් account එකට log වෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන් USD 50ක් top up වෙලා තියෙනවා මගේ balance එකට. පහලින් ඔයාලා බලා ගන්න පුළුවන් IQ ඔප්ෂන් from IQ ඔප්ෂන් LTD කියලා
අද දිනයක වැටලා තියෙනවා මම මේ වීඩියෝ එක දැම්මේ 5 වෙනිදා අද වීඩියෝ කියනකොට ඊයේ තමයි මම වීඩියෝ එක ඔයාලට අවශ්‍ය විදියට හැදුවේ අර බලන්න පුළුවන් දිනේ ටයිම් එක ඒ වෙලාව ලොකුම තියෙනවා කම්පැනි නමත් එක්ක අපි මේක ඕපන් කරනවා හරි ඔයාලට බලන්න පුළුවන් from IP option LTD කියන කම්පැනි හරහා IP option කම්පැනි හරහා තමයි මට මේ 50ක withdraw එක ලැබිලා තියෙන්නේ මේ විදියට ඔයාලා බලන්න පුළුවන් සාර්ථකව දිනේ එක 2021 පළවෙනි මාසේ 5 වෙනිදා withdraw එක ලැබිලා තියෙනවා ඔයාලට මේ විදියට ඔයාලා ගන්න පුළුවන් සාර්ථකව withdraw එක දාපු ගමන්ම ඉස්ත්‍රිල් එක ලැබිලා තියෙනවා හරි ඔයාලා බලන්න පුළුවන් withdraw එක සාර්ථකව කරගත් ආකාරය මම දැන් ඔයාලා වෙනන මම කලින් දාගත්තු withdraws මෙතෙන් ඔයාලා බලා ගන්න පුළුවන් මම මුලින්ම දාපු withdraw එක දෙකක් දාලා තිනවා 2020 December 17 තමයි withdraw එක දාලා තිනේ ඔයාලා බලා ගන්න පුළුවන් පළවෙනි withdraw එක දාපු ඒ වෙලෙම withdraw එක එකක් ලැබුණා ඊට පස්සේ මම තව withdraw එකක් දැම්ම 10ක withdraw එකක් 2020 December 20 ඒ withdraw එකක් දාලා තිනවා ඊට මතර මම තව 10ක් දැම්ම ඒ withdraw එකත් සාර්ථක ලැබුණා ඒ හින්දා මම මේ වෙද්දි මේ IQ option හරහා 82ක මුදලක් හොයලා තිනවා අපි බලමු වටිනාකම කීයක්ද කියලා 82 186ට තමයි ඩොලර් එක යන්නේ මේ වෙද්දි අපි බලමු 72 වැඩි කරලා බලමු 186 right ඔයාලා බලා ගන්න පුළුවන් 13392ක මුදලක් මම මේ වෙද්දි IQ option හරහා හොයලා තිනවා ඉතින් හරියට මේ දේ ඉගෙන ගත්තොත් ඔයාලට ජොබ් කරන්න අවශ්‍ය නැහැ මේ ඉන්කම් එක කරා ඔයාගේ ජීවිතේම උඩදා ගැනීම හැකියාව ඔයාලට තියෙනවා හරියට ඉගෙන ගන්න ඕන ඔයාලා අහලා ඇති දැනගෙන ගියොත් කතරගම නුදුන ගියොත් අතරමං කියලා අන්නේ කතාව තමයි මේකේ තියෙන්නේ සල්ලි වලට තන්නානෝගේ හරියට ඉගෙනගෙන වැඩේට එන්න වෙන්න ප්‍රශ්න වැල්ල තියෙන ඉදිරිපත් කරන්න මම IQ option වීඩියෝ ටික මෙතන නතර කරනවා ඔයාගේ අදහස් අනුව තමයි ඉදිරියේදී වීඩියෝස් කියන්නේ හොඳයි වීඩියෝ එක නතර කරනවා ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ අතුලත් කරන්න ඉස්සිල්ල වශයෙන් මාව කන්ටැක්ට් කරගන්න අනවශ්‍ය විදියට කතා කරන්න එපා හොඳයි ඔයාලගේ මනසින් ඉක්මනින්ම සබෑ වෙන කියලා ප්‍රාර්ථනා කරනවා අදට ගිහින් එන්න තව දවසකට උතුරින් හමු වෙමු එතෙක් වල සියලු දිනාටම සුබ දවසක් වේවා තෙරුවන් සරණයි